Well, we are going to start our IELTS simple lesson. බ්‍රිතාන්‍ය විභාගයක් වන බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් මෙහෙවන IELTS විභාගය විශේෂයෙන්ම විදේශ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ශිෂ්‍යයන් වෙනුවෙන් ඒ ශිෂ්‍යයන් ඉදිරිපත් විය යුතු විභාගයක්. ඉංග්‍රීසි දැනුම මැන බලන. ඉතින් ඒ විභාගය සඳහා සංකීර්ණ ව්‍යාකරණ කරුණු උගන්වන සිම්පල් ලෙසන් එකක් අපි ඉදිරිපත් කරනවා හැමදාම සජීවීව මේ ඒ පාඩම ඉදිරිපත් කරන්නේ. දැනුම අඩු අයට මේ පන්ති එතරම්ම ගැළපෙන එකක් නැහැ. දැනුම අඩු අයට අපි පන්ති ගොඩක් වෙනව තියෙනවා. හොඳයි. දැන් අපි වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීම ගැන නිතරම කතා කරනවා. එතනදී වැදගත්ම වෙන සම්බන්ධක පදයක් තමයි when කියන පදය. when කියන්නේ විට කියන එක. මේ when වලින් වාක්‍ය දෙකක් සම්බන්ධ කරනකොට අතීත කාලයේදී වාක්‍ය කොටස් දෙකම අතීත කාලෙන් තියෙන එක වැදගත් වෙනවා. අපි කියනවා දැන් අපි හිතමු ඔහු ඊයේ ආවා කියලා. ඊයේ. ඔහු ආවා කියන්නේ he came. එතකොට ඊයේ ඔහු එනකොට කියන එක ඔයා he come කියලා හරියන්නේ නැහැ. ඔහු ආවා කියන එක තමයි එතන සම්බන්ධ වෙන්නේ. ඔහු එනකොට කියලා අපි කියන්නේ when he came. ඔහු එනකොට මම හිටියේ කාමරේ. මම හිටියේ කාමරේ කියන්නේ I was in the room. මම හිටියා කියන්නේ I was. මම හිටියේ කාමරේ I was in the room. ඔහු එනකොට when he came I was in the room මම හිටියේ කාමරේ. ඊතර බලන්න මේ වාක්‍යයේ කොටස් දෙකම අතීත කාලයේ නිර්මාණය වෙලා තියෙනවා. පැහැදිලි දෙයක් කාරණේ ටිකක් අමාරු ව්‍යාකරණ සබඳියාවක් එතන තියෙනවා. මම නැවත කියන්නම්. දැන් ඔහු ආවා කියන්නේ ඊයේ. එතකොට ඊයේ ඔය කියන වෙලාවට ආයෙනකොට when he came කියලා අතීතෙන් නිර්මාණය වෙනවා. ඒ විදිහටම මම හිටියේ කාමරේ කියලා අපි කියන්නේ I was in the room කියලායි. දැන් බලන්න මේ ප්‍රකාශය ඇය එනකොට මේ කියන්නේ ඇය අතීත මොහොතකදී එනකොට කියන එක. එතකොට අපි කියන්නේ when she came කියලායි. IELTS විභාගයේදී මේ වගේ සංකීර්ණ විෂය කරුණු ඔබ හොඳින්ම පුහුණු විය යුතු වෙනවා. when she came ඇය එනකොට මම නිදාගෙන හිටියා. ඒක past continuous වලින් අපි කියන්නේ මම නිදාගෙන හිටියා කියලා. I was sleeping. මම නිදාගෙන හිටියා කියන්නේ I was sleeping. කරමින් සිටිය ක්‍රියාවක් අපි past continuous වලින් කියනවා. මම නිදාගෙන හිටියා. අපිට පේනවා ශානි අධිකාරී වාක්‍යයක් ලියනවා when she came I was in the room. ඇය එනකොට මම හිටියේ කාමරේ. මේ මම කියන වචනේ නිතරම ලියන්න ඕනේ ශානි කැපිටල් I. වාක්‍ය මැද ලිව්වත් I කැපිටල් වෙන්න ඕනේ මම කියන අදහසින්. අපි තවත් උදාහරණයක් බලමු. IELTS විභාගයට අවශ්‍ය සංකීර්ණ වාක්‍යයි මේ අපි සාකච්ඡා කරන්නේ. ඔයා යනකොට දැන් මෙතන අපි අදහස් කරන්නේ ඔයා ගියා කියන එක. අතීත මොහොතකදී ඔයා කොහේ හරි ගියා. එතකොට ගියා කියන්නේ went. යනවා go ගියා went. ඔයා ගියා කියන්නේ you went. එතකොට අතීත මොහොතකදී ඔයා යනකොට කියන එක තමයි මේ කියන්නේ when you went. දැන් මේකට තව වාක්‍යයක් සම්බන්ධ කරනවා මම ගෙදර වැඩ කර කර හිටියා කියලා. මම කර කර හිටියා කියන්නේ I was doing. මම මගේ ගෙදර වැඩ කර කර හිටියා කියන්නේ I was doing my homework. මම මගේ ගෙදර වැඩ කර කර තමයි හිටියේ. I was doing my homework. ඔයා යනකොට when you went. when you go කියන්න බෑද? ඔයා ගියා අතීත කාලේ. you went. එතකොට ඔයා යනකොට කියලා අපි කියන්නේ අතීත මොහොතක ඔයා යනකොට when you went. මම මගේ ගෙදර වැඩ කර කර හිටියා. එතකොට වාක්‍ය දෙකක් තියෙනවා මෙතන. එකක් තමයි අර ඔයා ගියා කියන එකත් එක්ක සම්බන්ධ වෙනවා when. මේක මෙහෙම මේ ඔයා යනකොට කියන එක when you go කියලා ලියන වෙලාවකුත් තියෙනවා. කොට කියන්නේ when. මේක ටිකක් අමාරු පාඩමක්. IELTS විභාගයේ ඉලක්ක කළයි මම මේ උගන්වන්නේ සංකීර්ණ පාඩම්. ඒ වර්තමානයේදී අපි කියන්නේ when you go. අතීතයට කියන්නේ when you went. ඔබ තමයි මෙතන මේ අමාරු විෂය කරුණ, සංකීර්ණ විෂය කරුණ. ඔයා යනකොට when you went. මම ගෙදර වැඩ කර කර හිටියේ I was doing my homework. දැන් බලන්න මේ ප්‍රකාශය when she left.
ඇය පිටත් වෙනකොට මම නිදාගෙන හිටියේ. I was sleeping. දැන් ඇත්තටම පිටත් වෙනවට ක්‍රියාපදයේ එන්නේ leave කියලා. පිටත් වෙනවට වර්තමාන ක්‍රියාපදයේ වෙන්නේ leave. L E A V E. leave වල අතීතයේ වෙන්නේ left. දැන් අපි කියනවා ඇය පිටත් වෙනකොට කියලා. ඒතර දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ අතීත මොහොතක ඇය පිටත් වුණු එකක් ගැන කියන්න. ඒතර අදහස පළ වෙන්නේ when she left කියලයි. ඇය පිටත් වෙනකොට කියන අතීත මොහොතකදී. ඇය පිටත් වෙනකොට. ඉතින් මෙතනදී ඇය සහ පිටත් වුණා කියන ඒ මේ උක්ත පදයයි ක්‍රියාපදයයි දෙකම තියෙන්න ඕනේ. ඇය පිටත් වෙනකොට when she left I was sleeping. මම නිදාගෙන හිටියා. මම නිදාගෙන හිටියා කියන්නේ past continuous වාක්‍යයක්. ඇය පිටත් වුණා කියන්නේ සරල අතීත කාලයේ වාක්‍යයක්. simple past tense. කොට කියන අදහස ගන්න when වලින් when she left I was sleeping. බලන්න මේ උදාහරණය. now look at this example. දැන් මේ මම ඔයාලට පෙන්නන්නේ වර්තමාන අදහසක්. ඔන්න බලන්න සංසන්දනය කරලා. දැන් වර්තමානයේදී අපි කියනවා ඔයා එනකොට when you come. දැන් මේක වර්තමානයේ හෝ අනාගතයේ හඟවන අවස්ථාව. ඔයා එනකොට කරුණා කරලා කොත්තු රොටි ටිකක් ගේන්න. when you come please bring bring කියන්නේ ගේන්න. please bring some kottu. සම් කියන්නේ පොඩ්ඩක් කියන එක. සම් කොත්තු කියන්නේ කොත්තු පොඩ්ඩක්. when you come ඔයා එනකොට please bring some kottu. කොත්තු ටිකක් ගේන්න. when you come ඔයා එනකොට please bring some kottu. කොත්තු ටිකක් ගේන්න. බලන්න මේ ප්‍රකාශය ඔයා යනකොට. දැන් මේ වර්තමානයේට. දැන් අපි තාම මේ සිද්ධ වෙලා නැති දේවල් මේ කියන්නේ. එතකොට when you go. දැන් මේක නම් ලේසි වගේ නේද? ඔයා යනකොට. එතකොට when කියන්නේ විට කියන එක. ඒක සම්බන්ධ වාචී පදයක්. අපි ඉංග්‍රීසි වල කියනවා conjunction එකක් කියලා. ඔයා යනකොට when you go please remind me. කරුණා කරලා මට මතක් කරන්න. please remind me. මතක් කරනවා කියන්නේ remind. ඔයා යනකොට කරුණා කරලා මට මතක් කරන්න. when you go please remind me. එතන ඔබට පේනවා වර්තමාන අදහසක් පළ කරන්න. ඔයා පිටත් වෙනකොට. දැන් වර්තමානයි. තාම මේක වෙලා නැහැ. අනාගතේට නැඹුරුකුත් තියෙනවානේ. when you leave. එතකොට when කියන්නේ කොට කියන්නේ. හොඳට හිතර ගන්න. හරි ලස්සන ව්‍යාකරණ භාවිතයක් ටිකක් සංකීර්ණයි. දැන් අර ඔයා කියන මේ පුද්ගලයා එතන ඉන්න ඕනේ when වලට පස්සේ. අනිවාර්යයි. when you leave. ඔයා පිටත් වෙනකොට කියලා අපි කියන්නේ. ඔයා යනකොට when you go. ඔයා යනකොට when you go. ඔයා පිටත් වෙනකොට when you leave. please remind me. කරුණා කරලා මට මතක් කරන්න. නැත්නම් කියන්න පුළුවන්. දැන් මේ EAN සෙව්වන්දි කියනවා වගේ please tell me කියලා. when you go please tell me. ඔයා යනකොට කරුණා කරලා මට කියන්න. දැන් අපි කතා කළේ මේක අතීතෙට එනකොට තමයි ගොඩක්ම අමාරු වෙන්නේ. මොකද දැන් අතීත මොහොතක අපි කියනවානේ මෙහෙම මේ ඊයේ මම යනකොට ඇය හිටියා ගෙදර. ඔන්න දැන් එරෙනවා. අමාරුයි නේ. ඊයේ මම යනකොට කියලා කිව්වට ඒ කියන්නේ මම ගියා කියලා නේ කියන්නේ. I went. මම ගියා කියන්නේ I went. එතකොට I go කියන්න බෑ. ඕක තමයි අමාරු. මේ පාඩම තුන් පාරක් විතර බලලා මේ අපි ඉදිරිපත් කරන වාක්‍ය එක වාක්‍යයක් තුන් පාර ගන්න ලියන්න. පුළුවන් වෙනවා අනිවාර්යෙන්. ඊයේ මම යනකොට මම ගියා කියන්නේ I went. when I went yesterday ඇය හිටියා කාමරේ නැත්නම් ඇය හිටියා ගෙදර. she was at home. අපි ලියලා බලමු. එතකොට කොට කියන අදහස ගන්න when වලින්. when I went yesterday මම ඊයේ යනකොට අපි කියනවා ඇය හිටියා ගෙදර කියලා. she was at home. ඊයේ මම යනකොට when I went yesterday she was at home. ඇය හිටියා ගෙදර. ඇය හිටියා කියන්නේ she was. ඇය හිටියා ගෙදර. she was at home. when I went yesterday she was at home. ඇය හිටියා. ඇය ඉන්නවා කියන්නේ she is. ඇය ගෙදර ඉන්නවා නම් she is at home. ඇය ගෙදර හිටියා කියන්නේ she was at home.
ඇය ගෙදර ඉන්නවා. She is at home. නිවසේ කියන්නේ at home. ඇය ගෙදර හිටිය කියන්නේ she was at home. ඉතින් IELTS විභාගයේ බ්‍රිතාන්‍ය විභාගයක් බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් කරන්නේ මේ විභාගයට ඉදිරිපත් වෙන්නේ පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන අය සහ PR එක බලාපොරොත්තු වෙන අය. ඒ වෙනුවෙන් අපි සජීවී පන්තියක් හැමදාම 3:45ට කරනවා. මේ channel එක subscribe කරලා තියන්න, bell icon එක ඔබලා තියන්න. ඔබ අපේ IELTS පන්ති වල සම්බන්ධ වෙන්න කැමති නම් මගේ දුරකථන අංකය 0746 769005 අමතන්න ඔබට පුළුවන් සතියේ දවස් 6ක් අපිත් එක්ක ඉගෙන ගන්න රාත්‍රී කාලයේ Zoom online පන්ති වල. මේ වීඩියෝ එක පහලයි තියෙන නිල් පාට link එකක් click කරන්න. පන්ති වල සහභාගී වෙන වෙලාව නැත්නම් IELTS video විතරක් ගෙන්න ගන්න ඕන නම් ඒත් IELTS video 75 කියලා පොඩි message එකක් WhatsApp message එකක් අපිට එවන්න 0765 අංකයට. Wish you all the best.